చక్రపాళీసూ గచ్చు దేవతా సద్ధమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మశ్రవణ కాలో అయం వదంతా ధమ్మశ్రవణ కాలో అయం వదంతా ధమ్మశ్రవణ కాలో అయం వదంతా నమో తస్సే భగవతో అరహతో సమ్మా సంబుద్దస్సే నమో తస్సే భగవతో అరహతో సమ్మా సంబుద్దస్సే నమో తస్సే భగవతో అరహతో సమ్మా సంబుద్దస్సే ఆరోగ్య పరమాలాభ నిబ్బానం పరమం సుఖం అట్టంగికోచమగ్గం క్షేమం అమతగామిని గామితం తీసి సదావంత సత్పురుష పిన్నతుని అది అభిధర్మ దేశనావ సదా సూదానమ్మిన్ని మజ్జిమ నికాయే మజ్జిమ పన్నాసకే పరిబ్రాజక వాగ్గేహి పశ్విని సూత్రయ ఏ సూత్రే నమిన్ హందున్నన్నే మాగంధీయ సూత్రయ కీలా మాగంధీయ కీన వచనయ మాగంధీయ కీని కపట హొందట పురుపురుదుయి మే మాగంధీయ బమున మాగంధీయ మే బెమిని ඒ අම්ම තාත්තත් ඒ වගේම මාගන්ධියා පිළිබඳවත් අපිට හොඳට මතකයි. එතකොට මාගන්ධිය ගෝත්‍රය හැටියටත් සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මාගන්ධිය කියන නම මං හිතන්නේ අපට කාටත් හුරු පුරුදු නමක්. නමුත් අර අපි දන්න කියන ඒ කරුණු ටික නෙමෙයි මේ සූත්‍රයේ තුල සඳහන් වෙන්නේ. ඉතින් මෙතන සඳහන් වෙන්නේ ලෞතරා බුදුරජාණන් වහන්සේ කුරු ජනපදයේ කම්මාස ගම්ම කියන නියම් ගමෙහි භාරද්වාජ කියන ගෝත්‍ර බමුණගේ ගිනිහල්ගේ එහෙම නැත්තම් මේ සඳහන් වෙන්නේ ගින්දර දල්වන ශාලාවේ ගිනි දෙවියන් පුදන ඒ ස්ථානයේහි මේ බුදුහාමුදුරන් වහන්සේ තන ඇතිරියක් මත වැඩ හිටියයි කියලා. ඉතින් දැන් මතකයි අපට කුරු රට කියනකොට කම්මාස ධම්ම කියන නියම්ගම කියනකොට අපි කාටත් මතක් වෙනවා සතිපට්ඨාන සූත්‍රය. ඒ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරපු සතිපට්ඨානයේ බොහෝ සෙයින් වඩපු අය හිටපු ප්‍රදේශයක් තමයි කුරු රට කියලා කියන්නේ. ඉතින් මේ කුරු රට කුරු වැසියන් පිළිබඳව බොහොම කරුණු තියෙනවා. ඉතින් සමහර තැන්වල සඳහන් වෙනවා මහාමන්දාතු මේ සක්විති රජ්ජුරුවෝ මේ සතර මහා දීපයේ තුල ගමන් කරනකොට උතුරු කුරු දිවයිනේ පිරිසක් පැමුණුණා. ඒ පැමුණුණු අය නතර වුණේ ඔය කුරු රට. ඒ නිසා තමයි එහාට කුරු රට කියන්නේ උතුරු කුරු දිවයිනේ පැමුණුණු පිරිස වාසය කරන නිසා. මම හිතන්නේ අද ඒ ප්‍රදේශයේ දිල්ලි නුවරති ප්‍රදේශයේ හැටියට මේ සඳහන් කරනවා. ඉතින් මේ ප්‍රදේශයේහි බුදුරජාණන් වහන්සේ මේ බාරද්දාජ ගෝත්‍ර බමුණගේ ගිනි හල් ශාලාවේ ගිනි ශාලාවේ තන ඇතිරියක් වාඩි මේ වැඩ හිටියා. මේ ශාලාවේ බුදුහාමුදුරන් වහන්සේ ඊට පෙර දවසේ ගත කළා. ඉතින් බුදුහාමුදුරන් වහන්සේ වැඩියයින් පස්සේ මේ භාරද්වාජ ගෝත්‍ර බමුණා බුදුහාමුදුරන් වහන්සේට තන ඇතිරියක් තන කොළවලින් හදන ලද ඇතිරියක් බොහොම හොඳින් සකස් කරපු එකක් මේ බුදුරජාණන් වහන්සේට පිළියෙල කරලා දෙනවා වැඩයින්ට.
බුදුරජාණන් වහන්සේ රාත්‍රී කාලයේහි මෙතන වැඩ ඉන්නවා. දිවා කාලයේහි පිණ්ඩපාතේ ගිහිල්ලා දිවා සුඛ විහරණය පිණිස උන්වහන්සේලා අසල තියෙන කැලෑවකට ගිහිල්ලා, එක්තරා වනලැහැවකට ගිහිල්ලා ඉවෙනලැහැබේ දිවා විවරණය ගත කරනවා. ඒ කියන්නේ ඵල සමවත්වලට සමවැදිලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් මෙහෙම ඉන්නකොට මේ මාගන්දිය කියන පරිබ්‍රාජකයා, මාගන්දිය කියන පරිබ්‍රාජකයා ජංගහා විවරණය පිණිස, ඒ කියන්නේ දිවා කාලේ මේ කකුල්වල පහසුව පිණිස ඇවිදිනවා කියන්නේ. අද බහුලව තියෙන එකක් නේ ඇවිදින්ටයි කියන එක. එදා කාලෙත් ඒක තිබුණා. මේ භාරද්වාජ මේ මාගන්දිය මේ පරිබ්‍රාජකයා මේ දිවා කාලයේහි දවල් ආහාරයෙන් පසුව ඇවිදගෙන ගියා. ඇවිදගෙන යන ගමන් මියා පෙමුණුනා කොහාටද? මේ භාරද්වාජ ගෝත්‍ර බමුණගේ ගිනි දෙවලට, ගිනි දෙවල කියන්නේ ගිනිපත්තු කරන ඒ ස්ථානයට එළඹුණා. එළඹිලා මේ භාරද්වාජ බමුණ සමග සතුරු සාමිච්චයේදීලා ඒ අතරතුරදී මෙයා දැක්කා මේ අර ගිනිදවලේ ගිනිහල් ගෙයි තුල තියෙන අර ඇතිරිය, තන ඇතිරිය. ඉතින් තන ඇතිරිල්ල දැක්කලා මෙයා මේ සතුටින් ප්‍රකාශ කරනවා, මේ තන ඇතිරියේ දිහා බලපුවාම නම් මේක ශ්‍රමණීන්ට සුදුසු, මේ ශ්‍රමණීන් පාවිච්චි කරන එකක්. මොකද තන ඇතිරිය චුට්ටක්වත් ඇකිලෙන්නේ නැතුව ඒ හිස තබන තැන හිස තිබිට තබන විදිහටත් ඒක මේ අවුල් වෙන්නේ නැතුව බොහොම පිළිවෙලට ක්‍රමානුකූලව තියෙනවා දැකලයි මෙයා ප්‍රකාශ කරන්නේ. මේ තන ඇතිරිය නම් ශ්‍රමණයෙකු සඳහා සුදුසු එකක්. ඉතින් මේ සයනේ කරන්නේ කවුද කියලා අහනවා. එතකොට මේ භාරද්වාජ බමුණ ප්‍රකාශ කරනවා මේ වෙලාවේදී මේ මාගන්දියට, මේ බවත් මාගන්දිය ශාක්‍ය කුලයෙන් මේ ගිහිගෙයින් නික්මිලා, ශාක්‍ය වංශික ශාක්‍ය පුත්‍ර ඒ කුලයෙන් ගිහිගෙයින් නික්මිලා පැවිදි වූ ශ්‍රමණ බවත් ජෞතම කෙනෙක් ඉන්නවා. අන්නේ ශ්‍රමණ බවත් ජෞතමයාණන් වහන්සේගේ බොහෝම කීර්ති ශබ්දයක් පැතිරිලා තියෙනවා. ඒ කීර්ති ශබ්දේ නම් බොහෝම මේ හොඳින් පැතිරිලා තියෙනවා. කවුරු අතරත් මේ ශ්‍රමණ බවත් ජෞතමයන් වහන්සේ බොහෝම ප්‍රසාදයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ කීර්ති ශබ්දය කොහොමද විස්තර කරන්නේ? උන්වහන්සේ අරහසින්වත් පව් කරන්නේ, සියලු පාපයන් නැසුවා, ඒ වගේම අග්‍ර දක්ෂිණෙයයි, සියලු දිනාගේම සියලු පූජාවන් ඉතාමත්ම සුදුසුයි. ඉන්සා උන්වහන්සේ අරහං කියලා කීර්ති ශබ්දයක් පැතිරිලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ අවබෝධ කටයුතු ධර්මයන් කාගින්වත් උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින්ම මේ චතුර්විසර්ධ ඥානය, ඒ කියන්නේ එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් විසින්ම අවබෝධ කරගත්ත, සියලුම සවාසනා ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කළා. ඉන්සා සම්මා සම්බුද්ධයි කියලා මේ කියනවා. ඒ වගේම උන්වහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන්, ඒ වගේම 15 චරණ ධර්මයන්ගෙන් යුක්තයි කියලා ප්‍රීති ශබ්දයක් පැතිරිලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ සුන්දර වූ ගමන් තියෙනවා. ඒ වගේම සුන්දර වූ නිවනට පැමිණිලා තිබෙනවා. ඒ වගේම සුන්දර වූ තෙපුල් තියෙනවා. මේ කරුණ නිසා උන්වහන්සේ සුගතයි කියලා කීර්ති ශබ්දයක් පැතිරෙනවා. ඒ වගේම උන්වහන්සේ මේ ලෝකේ මේ තුන් ලෝකේම අතැඹුලක්සේ දැන වදාළ නිසා උන්වහන්සේ ලෝකවිදූ කියලා කියනවා. ඒ වගේම
මෙලව දමනය කරන්නට ඕන දමනය කළ යුතු පුද්ගලයන් මනාකොට දමනය කරන්නට සුදුසුහෙයින් අනුත්තර පුරිස ධම්ම සාරථී කියල කියනවා. එවගේම උන්වහන්සේ මිනිසුන්ට විතරක් නෙමේ දෙවියන්ට ශාස්තෘවෙනහෙයින් සත්තා දේව මනුස්සානං කියල කියනවා. එවගේම අවබෝධකටක ඇතියුතු චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන එවගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරනෙහින් චතුරාර්ය සත්‍ය ධර්මයන් තුළ පිහිටවනෙහින් උන්වහන්සේ සම්බුද්ධයි කියල බුද්ධ කියලා හඳුන්නනවා. එවගේම උන්වහන්සේ නොයෙක් විදිහේ භාග්‍ය ධර්මයන්ගෙන් යුක්තයි. යමක් කඩලා බෙදලා වෙන් කරලා දේශනා කළ යුතුද ඒ සියලුම ධර්මතාවයන් උන්වහන්සේ ආකාරයෙන්ම දේශනා කර වදාරනවා. නිසා උන්වහන්සේ භගවා කියන ගුණයෙන් යුක්තයි කියලා මෙන්න මේ විදියට අරහං සම්මා සම්බුද්ධ විචාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා කියන මෙන්න මේ විදියේ මහා කීර්ති ශබ්දයක් පැතිරිලා තියෙනවා. අන්නේ ශ්‍රමණ බවත් ජෞතමයන් වහන්සේ තමයි මෙතන මේ වැඩ හිටියේ කියලා මෙතන වැඩ ඉන්නේ කියලා මේ කියනවා. ඒ වගේම ප්‍රකාශ කරනවා මේ ඒ ශ්‍රමණ බවත් ජෞතමයන් උදෙසා පණමන ලද ආසනයක් ඇයි කියලා ප්‍රකාශ කරනවා. ඒ විලාවේදී මේ භාරද්වාජ බමුණ මේ විදිහට ප්‍රකාශ මේ කළ කරලා තවත් මේ ප්‍රකාශ කරනවා. ඇත්තෙන්ම මේ දෙකීමත් සුදුසු පුජ්‍යලයක් කියලා. ඉතින් මේ විදිහට ප්‍රකාශ කරනකොට මාගන්දිය මේ පරිබ්ජාතකයා ප්‍රකාශ කරනවා මේ බව ශ්‍රමණ බවත් ජෞතමයන් කියලා කියන්නේ මේ අභිවෘද්ධිය නසන කෙනෙක්. අභිවෘද්ධිය නසන කෙනෙක් ඒ බව අපේ ග්‍රන්ථවලත් සඳහන් වෙලා තියෙනවා, සූත්‍රවලත් සඳහන් වෙනවා. මේ ශ්‍රමණ බවත් ජෞතමයන් කියලා කියන්නේ කෙනෙක්ගේ අභිවෘද්ධිය නසන කෙනෙක් හැටියටයි කියලා මෙයා ප්‍රකාශ කරනවා. එතකොට මාගන්දිය කියනවා මෙහෙම කියන්න එපා, ඔය වචනය ප්‍රකාශ කරන්න ඕනේ නෑ. මොකද ශ්‍රමණ බවත් ජෞතමයන් කියන්නේ ශාස්ත්‍රීය පණ්ඩිතයන්, ඒ වගේම බ්‍රාහ්මණ පණ්ඩිතයන්, ග්‍රහමති පණ්ඩිතයන්, ශ්‍රමණ පණ්ඩිතයන් අතිශයින් ප්‍රසන්න වූ කෙනෙක්. ඒ අය අතර අතිශයින් ප්‍රසාදයට පත්වන කෙනෙක්. ඒ වගේම උන්වහන්සේ බොහොම සංසුන් උගත් කෙනෙක් හැටියට ප්‍රකාශ කරනවා. එතකොට මේ මාගද්දී අපමණ කියනවා මේ ඔය වචන ටික ඔබ බවජ්‍යෞතමයන්ට ප්‍රකාශ කරනකොට මං බවජ්‍යෞතමයන් ඉදිරියේදී උනත් ප්‍රකාශ කරනවා. මම බවජ්‍යෞතමයන් කියලා කියන්නේ අභිවෘතිය නසන කෙනෙක් කියලා. අභිවෘතිය නසන කෙනෙක් හැටියටයි මේ ප්‍රකාශ කරන්නේ. මං මේ ශ්‍රමණ බවජ්‍යෞතමයන් ඉදිරියේදී නමුත් මේක කියනවා කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ මේ කතා සංවාපේ මෙතනින් අවසන් වෙලා මෙයා ආපහු යනවා. බුදුරජාණන් වහන්සේ අර දිවා කාලයේ චංගාවි මේ ඵල සමාවත්වල සමවැදෙමින් වනලැහැබි වැඩ ඉන්නවා. ඉතින් ඒ අතරතුරදී බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයට වැඩමවදාලෙම මේ මාගන්දියා කියන මේ පරිබ්‍රාජකයාට ධර්ම දේශනා කරන්න. මාගන්දියා පරිබ්‍රාජකයාගේ මාමා පැවිදි වෙලා රහතන් වහන්සේ නමක් වශයෙන් කටයුතු කරනවා. ඉතින් ඒ වගේම මේ මාගන්දියා මේ පරිබ්‍රාජකයාටත් පිහිට වෙන්නමයි ආවේ. එම් බුදුරජාණන් වහන්සේ මේ මාගන්දියා පරිබ්‍රාජකයාගේ ඒ වගේම මේ භාරද්වාජ බමුණත් අතර ඇතිවෙන කතාව දිබ්බ සෝතේන් අහගෙන ඉන්නවා. ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේ නැවත ආපහු අර භාරද්වාජ පරිබ්‍රාජකයාගේ මේ ගිනි දේවාලයේ නැත්තම් ගිනිහල වෙත පැමිණෙනවා, වැඩමව අවධාරණව. ඉතින් වැඩමව අවධාරලා
බුදුරජාණන් වහන්සේ මේ මාගන්දියා එක මේ ඇති වුණ කතාව, මේ දෙන්න අතර ඇති වුණ කතාව මේ ප්‍රකාශ කරනවා. මේ දැන් මේ ඔබත් මේ මාගන්දියා පරිබ්‍රාජකයාත් අතර මේ විදිහේ සාකච්ඡාවක් ඇති වුණා නේද? මේ විදිහේ මේ ගෝත්‍රේ නසන කෙනෙක් හැටියට කතා කළා නේද මේ කියන එක බුදුරජාණන් වහන්සේ මේ භාරද්වාජ පමුණගෙන් අහනවා. ඉතින් භාරද්වාජ කියන ගෝත්‍රයත් භාරද්වාජ කියන නමත් මං හිතන්නේ අපි අතර බොහොම ප්‍රසිද්ධයි. අග්ගික භාරද්වාජ, කසී භාරද්වාජ ආදී මේ අය අපට නිතර අහන්ට ලැබෙනවා. ඉතින් මේ දෙන්න අතර ඇති වුණ කතාව බුදුරජාණන් වහන්සේ වදාළයින් පස්සේ මේ භාරද්වාජ බමුණගේ ශරීරයේ මේ බොහොම ප්‍රකම්පිත වෙනවා. කොහොමද? සතුටින් පිනා යනවා. මොකද මේ බුදුරජාණන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ මේ අපි කතා කරන ලද දේ ඒ ආකාරයෙන්ම උන්වහන්සේ මේ දිබසෝතයෙන් අහගෙන ඉඳලා තියෙනවා. ඒකද ඒ කතාව දන්නවා කියන බව මේ වෙලාවේදී මේ භාරද්වාජ බමුණ බොහොම සතුටටපත් වෙලා ප්‍රකාශ කරනවා. ඉතින් මෙහෙම මේ කතාවේ යන අතරතුරදී නැවතත් මාගන්දියා පරිබ්‍රාජකයා ඇවිදගෙන යන ගමන් ආපහු වෙනවා භාරද්වාජ මේ බමුණගේ ගිනි දේවාලෙට, ගිනිහල්ගේ ළඟට. ඉතින් එතෙන්ට එළඹුණයින් පස්සේ බුදුහාමුදුරන් වහන්සේ දකිනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සමග මේ සතුටු සාමීචයේ යෙදෙනවා. යෙදුණයින් පස්සේ මේ බුදුරජාණන් වහන්සේ මේ මාගන්දිය පරිබ්‍රාජකයාට ප්‍රකාශ කරනවා, මාගන්දිය මේ ඇස රූපය ආරාම කොටගෙන තියෙනවා. ඇහි කියන එක රූපය ආරාම කරගෙන තියෙනවා. ඇහි ඇලුනේ රූපයත් පිනවයි. නේද? තථාගතයන් වහන්සේ මේ ඇහැ දමනීය කරලා තියෙනවා. ඒ වගේම ගෝපනීය කරලා තියෙනවා, රැකලා තියෙනවා, ඒ වගේම සංවර කරගෙන තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තථාගතයන් වහන්සේ හැ දමනීය කරගෙන තියෙනවා, සංවර කරගෙන තියෙනවා. මොකද ඇහෙන් මේ ඇහැ ආරාම කොටගෙන තියෙනවායි කියලා කියන්නේ ඇහැ තුල ජීවත් වෙනවා කියන එක. එතකොට ඉතින් ඇහැ රූපේ ඇලිනවා. නේද? ඇහැ රූපේහි ඇලිනවා. ඒ කියන්නේ ඇහැ නිසා රූප දකින්න පුළුවන් වෙනවා. නමුත් රූපයෙන් ඇහැ පිනවනවා. ඒක අපිට තේරෙනවානේ, රූපයෙන් ඇහැ පිනවනවා. අපි නොයෙක් කැමති රූප බලනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ මොකද කරලා තියෙන්නේ? ඇහැ සංවර කරගෙන තියෙනවා. ඇහැ දමනීය කරගෙන තියෙනවා. නොපෙන්නිය යුතු රූප ඇහැට නොපෙන්නනවා. බුදුහාඳුරන් වහන්සේට දීපචක්සුත තියෙන නිසා ලෝකේ ඕනම දෙයක් දකින්න පුළුවන්කම තියෙනවා. නමුත් උන්වහන්සේ ඇහැ සංවර කරගෙන තියෙන්නේ. ඇහැ දමනීය කරගෙන තියෙන්නේ. ඒ නිසා ඇහැෙන් නොපෙනිය යුතු ධර්ම නොපෙන්නනවා. පෙනිය යුතු ධර්ම විතරයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. ඒ නිසා ඇහැ සංවර කරගෙන තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඇ සංවරයේ පිණිස ධර්ම දේශනා කරනවා. ඉතින් මේ ඔබ මාගන්දියගෙන් අහනවා, මාගන්දිය ඔබ මේ කරුණ නිසාද මේ ශ්‍රමණ ගෞතමයන් මේ උර්ධිය නසන කෙනෙක්, අභිවෘද්ධිය නසන කෙනෙක් කියලා ප්‍රකාශ කරන්නේ? එතකොට මේ බමුණ ප්‍රකාශ කරනවා පරිබ්‍රාජකයා මාගන්දිය ඕවන් ඒ නිසාම මේ අභිවෘද්ධිය
ඇත්තකී කියලා කියනවයි කියලා. ඊට හේතු කවරේද කියලා ප්‍රකාශ කරනකොට කියනවා අපේ සූත්‍රවලත් සඳහන් වෙනවා. මේ මමත් ප්‍රකාශ කරනවා ශ්‍රමණ ගෞතමයන් අභිවෘද්ධිය නසන කෙනෙක් කියලා. අභිවෘද්ධිය මේ නසන කෙනෙක් කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවතත් අහනවා කන පිළිබඳව, මේ සෝතය ශබ්දය ආරාම කොටගෙන තියෙනවා නේද? කන ශබ්දයයි ඇසුරු කරගෙන තියෙන්නේ. ඒ වගේම මේ කන ශබ්දේ විසින් පිනවනවා නේද? ශබ්දයෙන් පිනවනවා. ඒ වගේම මේ මෙහෙම තියෙන කන තථාගතයන් වහන්සේ දමණය කරගෙන තියෙනවා. ඒ වගේම සංවර කරගෙන තියෙනවා, රැකලා තියෙනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කන පිළිබඳවත් මාගන්ධියා බමුණගෙන් අහනවා. ඒ නිසාද ඔබ ප්‍රකාශ කරන්නේ මේ අභිවෘද්ධිය නසන කෙනෙක් කියලා. එතකොට ඒ වෙලාවේදී මේ ප්‍රකාශ කරනවා මා විසිනුත් එහෙම සඳහන් කරනවා. ඒ වගේම අපේ සූත්‍රවලත් තියෙනවා බවජ්ජෞතමයන් කියලා කියන්නේ මේ අභිවෘද්ධිය නසන කෙනෙක් කියලා. එතකොට මේ විදිහට ඇහැ සංවර කරගන්න එක, කන සංවර කරගන්න එක, නාසය සංවර කරගන්න එක, දිව සංවර කරගන්න එක, මේ එකක් එකක් ගානෙම බුදුරජාණන් වහන්සේ මේ මාගන්ධියගෙන් අහනවා මේ විදිහට සංවර කරගෙන තියෙන නිසාද ඔබ මෙහෙම ප්‍රකාශ කරන්නේ. එතකොට මෙයා කියනව මමත් කියනවා අපේ සූත්‍රවලත් එහෙම සඳහන් වෙලා තියෙනවායි කියලා මාගන්ධිය පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඉතින් මේ සිත පිළිබඳවත් මේ විදිහට දේශනා කරනවා. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය වූ මේ කාමයන්ගේ අරමුණු ඇතිව මේ වාසය කරන මේ සිතත්, කරුණු වූ මේ චක්කු විඥානේ දතයුතු රූපයන් අලවාගෙන වාසය කරනවා. එහෙම වාසය කරන තැනැත්තා මේ ඇහි සමුදයත්, ඒ වගේම අත්ංගමියත්, ආස්වාදයත්, ආදීනවයත්, නිස්සරණයත් තතුසේ දකිනවා. ඔන්න ඇහැ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද ඇහි සමුදයත්, ඒ වගේම ඇහි නැතිවීම අත්ංගමියත්, ඒ වගේම ඇහැ එහින් ඇති කරගන්න ආස්වාදයක්, ඒ වගේම ආදීනවයක්. ඇහැෙන් රූප දැකලා ආස්වාදයක් තියෙනවා. ඒ ආදීනවයක් දකිනවා. නිස්සරණයක් tattu පරිද්දකින්ම දැනගෙන රූප තෘෂ්ණාව හැර අයින් කරලා, ඒ වගේම රූපේ නිසා ඇතිවෙන පරිදාහය දෙවිල්ල දුරු කරගෙන පහවෝ තෘෂ්ණාව ඇතිව ආධ්‍යාත්මී සංසුන් සිත් ඇතිව වාසය කරන්නේ නම් මේ මාගන්ධියා මේ තොප විසින් කුමක් කියනවද කියලා. එතකොට මාගන්ධියා කුමක් සිතන්නේද කියලා අහනකොට කියනවා යම් කෙනෙක් එහෙම සංවර භාවයට පත් වෙලා ඉන්නවා නම් එතනත්තා මේ ඒ විදිහට බොහොම සංසුන් කෙනෙක් කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මාගන්ධියට ප්‍රකාශ කරනවා, මාගන්ධිය මම ගිහි කලෙහි බොහෝම පස්කම් සැප වින්දා. බොහෝම පස්කම් සැප වින්දා. ඉතින් එහෙම පස්කම් සැප විඳගෙන සිත් අලවා වාසය කළා. ඉතින් මගේ ඇහැට ඉෂ්ට වූද, කාන්ත වූද, මනාප වූද, ප්‍රිය වූද, කාමක සංග්‍රහිත වූද, මේ විදිහේ නොයෙකුත් රූපයන් අරමුණු කරගෙන මං බොහෝ සැප සම්පත් වින්දා. ඒ වගේම කනිනුත් මම මේ විදිහටම බොහෝ සැප සම්පත් වින්දා. ඒ වගේම මේ නාසයෙන්, දිවෙන්, ශරීරයෙන් මම මේ විදිහට බොහෝම සැප සම්පත් වින්දා. ඉතින් මාගන්ධිය මට ඉත්තු තුනට වාසය කරන්න ප්‍රසාද තුනක් තිබුණා.
ඉතින් මේ කවුරුත් දන්නවා රම්මය සුරම්මය සුබ කියලා ඒ ප්‍රසාදයන් ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවෙහිදී ඒ ප්‍රසාදයන් පිළිබඳව බොහොම වර්ණාවක් කරනවා. මේ ප්‍රසාදයන් බොහෝසෙයින්ම මේ සුදුසු විදිහට සකස් කරලා තිබුණා ඒ තුවලදී ඒ ආකාරයට. මේවා තුන් මහල්, සතර මහල්, සත් මහල් ආදී වශයෙන් සකස් කරලා තිබුණා. ග්‍රීස්ම යුද්ධයේදී පාවිච්චි කරන්න තිබුණ ඒ නිවසේ බොහොම බිත්ති උසට සකස් කරලා තිබුණ එකක්. ඒකේ උඩු මහලෙහි විස්තර කරනවා, උඩු මහලෙහි තියෙනවායි කියලා මේ දෙපැත්තේ පොකුණු දෙකක්. ඉතින් මේ ඇත්තටම සිද්ධාර්ථ කුමාරයාට දැන් අවුරුදු 16 විතර වෙනකන් ඒ මේ සුද්ධෝදන රජුරෝ නොයෙක් සැප සම්පත් සකස් කරලා දුන්නා. ඉතින් තරුණ දරුවෝ ඒ කාලේට මොනවද කැමති කියලා හොයලා බලලා පිහිනන්න කැමති විදිහට තටාක සකස් කරලා ඒ විදිහට සකස් කරලා දීලා තිබුණා. ඊළඟට මේ අවුරුදු 16න් පස්සේ තමයි මේ රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන මේ ප්‍රසාද තුන මේ පාවිච්චි කරන්න පටන් අරගත්තේ. ඉතින් ඒ ප්‍රසාද තුන පරිහරණය කරගෙන ගිහිල්ලා ඒ වයේ තියෙන බොහෝ සැප සම්පත් පිළිබඳව බොහොම විස්තර කරනවා. ඉතින් ඒවා තුළ වාසය කරන්නේ සමහර ඒ වයේ පිරිමින් නැතුව කාන්තාවන්ම මං හිතන්නේ ඉතා විශාල ලක්ෂ ගණනක් විතර ප්‍රමාණයක් මේ අය මේ වයේ වාසය කරමින් මේ සිද්ධාර්ථ කුමාරයාට අප උපස්ථාන කරමින් බොහෝසෙයින් කාප සැප සම්පත් විඳගෙන මම ජීවිතය ගත කළා. මොකද සුද්ධෝදන රජුරෝ දන්නවා මෙයා මේවයි කලකිරුණොත් එහෙම, මේවයි දුක දැක්කොත් එහෙම මෙයා මේවා අතහැරලා යනවා. මේ අතහැරීම වළක්වන්න ඕන නිසා තමයි මේ විදිහට බොහෝ සැප සම්පත් දෙන්නේ. ඉතින් අර ප්‍රසාදවල ග්‍රීෂ්ම කාලයට තියෙන ප්‍රසාදේ උඩු මහලෙහි පොකුණු දෙකක් තිබෙනවා දෙපැත්තේ. ඒ පොකුණු දෙක ඒ සකස් කරන අවස්ථාවන් වලදී සුද්ධෝදන රජුරෝ එයාට නොඑක් විදියට සකස් කරන්ටයි කියනවා. ඉතින් අපි ධර්මයේ සඳහන් වෙනවා ඒ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයා මේ පොකුණු සකස් කරවලා තියෙනවා විෂ්ම කර්ම දිව්‍ය පුත්‍රයාට කතා කරලා මේ සිද්ධාර්ථ කුමාරයාට වාසය කරන්ට ඒ පරිහරණය කරන්න තියෙන පොකුණු ඉතාමත්ම හොඳින් සකස් කරන්ටයි කියලා විෂ්ණ කර්ම පුත්‍රයාට උපදෙස් දෙනවා. පස්පියුම් වලින් තියෙන්න ඕනේ, හැබැයි මඩ තියෙන්න විදිහක් නැහැ. මඩ නැතුව පස්පියුම් පිපිලා තියෙන නොඑක් විදි අලංකාර මේ පොකුණු සකස් කරන්ටයි කියලා කියනවා සුද්ධෝදන රජුගේ ඒවා සකස් කරවන කොට. ඉතින් විෂ්ම කර්ම දේව පුත්‍රයා එදා රාත්‍රිය ඇවිදිල්ල ඒ පොකුණු මැණික් වලින් සකස් කළා කියලා කියනවා. එම් පතුලේ මඩ නැතුව පස්පියුම් පිපිලා තියෙන විදිහට සකස් කළා කියලා කියනවා. ඉතින් මං හිතන්නේ විස්තර කියන්නේ glycos අපිට ගොඩක් කාලිගත වෙයි. ඒ විදිහට පස්පියුම් වලින් සකස් කරලා නොඑක් විදිහේ විසිතරුව ඒ කියලා කියන්නේ මේ ග්‍රීස්ම කාලයේදී පාවිච්චි කරන්න තියෙන මන්දිරේ මේ දොරවල් ජනෙල් විවෘත කරන්න පුළුවන් ඒ ජනෙල් වලට පිටිතින් තඹ දැලක් දාලා තියෙනවායි කියනවා. ඉතින් මං හිතන්නේ දැන් තියෙනවට වඩා බොහොම සැප සම්පත් ආකාරයට රාත්‍රී කාලයේහි වසන්ටත් දිවා කාලයේ ඇරලා තියන්ටත් මේ නොඑක් විදිහට මේ මන්දිර වල අලංකාරත්වයේ පිළිබඳව විස්තර කරලා තියෙනවා. ඒ විදිහේ ඇලොම් කරන මේකේ වාසය කළා. ඉතින් එම මේ කාමයන් කාමසුවේහි සතුටු වෙමින් ඉඳලා
මේ මාගන්දී මම ඒ ආඩ්‍ය වූ මහා ධනය මහා භෝග සම්පත් මේවා අතහැරලා මේ ගිහිගෙයින් අතහැරලා මේ මම පැවිදි භාවයට පත් වුණා. ඉතින් එහෙම පැවිදි භාවයට පත් වෙලා ඇහැ කන නාසය දිව ආදී ඉන්ද්‍රියන් රකිමින් මේ ප්‍රියමනාපෝ මේවා සිත් අලවාගෙන වාසය කරපු දේවල් අතහැරලා මේ විදිහට මේ මම මේම මේ වයි ආදීනවේ දැකලා මේ වයින් අතහැරලා ඇවිදිල්ලා මම පටම අධ්‍යානය උපදවා ගත්ත. ඒ පටම අධ්‍යානය කියලා කියන්නේ මීට වඩා මහා විශාල සැපතක්. ඒ සැපත මෙච්චරයි කියලා කියන්න බෑ. ද්විතිය අධ්‍යානයේ, තිති අධ්‍යානයේ, චතුත් අධ්‍යානයට යනකම්ම බුදුරජාණන් වහන්සේ මේ මාගන්දියා පරිබ්‍රාජකයාට විස්තර කරනවා මේ ආකාරයෙන් මම මේවා පිළිබඳව දැක්කා දැනගත්තා කියලා. මේ චතුත් අධ්‍යාන ඵල සමවත්තීන් පිළිබඳවත් විස්තර කරනවා. ඉතින් පංච කාමයන්ට වඩා අර විඳින සැපතට වඩා මහා විශාල සැපතත් පඨම ධ්‍යානයේ තුලින් මම විඳා. මොනවා කිරීමෙන්ද? ඇහැ සංවර කළා, කන සංවර කළා, දිව සංවර කළා, ශරීරය සංවර කරලා, මනස සංවර කරගෙන මේ විදිහට මේවා දමණය කරගෙන ඒ තුලින් මහා සැපතක් විඳා. අර විඳින සැපත ඉතා ස්වල්ප සැපතක් කියලා මේ බුදුරජාණන් වහන්සේ මේ මාගන්දියා බමුණට ප්‍රකාශ කරනවා. මේ සිත්තලවා මේ කාමයේ සිත්තලවා මේ වාසය කිරීමට වඩා ඉතාමත් විශාල සැපතක් මට ඒ තුලින් ලැබෙනවයි කියලා මේ විශ්වාස මේ විදිහට ප්‍රකාශ කරනවා. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මාගන්දිය යම් ගෘහපති පුත්‍රයෙක්. මෙතන ගෘහපති පුත්‍රයෙක් විතරක් විස්තර කරනවා, රජ කෙනෙක්, ශාස්ත්‍රීය කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ගැන නෙමේ මෙතෙන්දි විස්තර කරන්නේ, ගෘහපති කෙනෙක් ගැන. ඉතින් ගෘහපති අය තමයි බොහෝම සැප සම්පත් විඳින්නේ. ඇයි? රජ කෙනෙක් බල තණ්හාවෙන් වාසය කරන්නේ. රජ කෙනෙක් වාසය කරන්නේ කොහොමද? බලය ගැන. නිසා රජුරෝ තරුණ කාලේ, ඒ කාලේදී මොනවද කරන්නේ? බලය පතුරවා ගැනීමේ අදහසින් කටයුතු කරනවා. සැප සම්පත් එකයි, නමුත් බලය අල්ලගන්ට ඒ බලය තුල තමයි ඉඳ හදන්නේ. බ්‍රාහ්මණය කරන්නේ මොකක්ද? ඉගෙන ගන්න එක, වේදිය හදාරන එක. ඒ අය විවාහ ජීවිතයට පත් වුණත් ඉගෙන ගන්නවා. සමාජයේම මේ ටික අපට හොඳට දකින්න තියෙනවා නේද? ඉගෙන ගන්නකොට ඒ විභාග ඉගෙන ගනිමින් යනවා නේද? ඊළඟට මේ පාලකයෝ තමන්ගේ බලය ගැනම සිතනවා, සැප සම්පත් ඒ දෙපිරිසම විඳිනවා අඩුයි. නමුත් සිටුවරු වාගේ අය ඒ අය ධනියත් හම්බ කරගන්නවා, ඒ වගේම බොහෝ සැප සම්පත් විඳිනවා. ඉතින් මේ විදිහේ සිත්තලවා වාසය කරන තැනැත්තා මේ ගෘහපති පුජ්‍යලයා මොකද කරන්නේ? කාමයන්ගෙන් වෙන් වෙලා බොහෝ කුසල දහම් සිද්ධ කරලා ඇහැ කනනාසය ආදී මේවා ඉන්ද්‍රියන් සංවර කරගෙන ඒ වගේම මේ සුතරීතේ නිරත වෙලා මෙයා මරණින් මත්තේ දිව්‍ය ලෝකේ තෞතිසා වැසි දෙවි කෙනෙක් බවට පත් වෙනවා. තෞතිසා දෙවි කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ තෞතිසා මේ දිවි නන්දන උයනේ දෙවගණන් පිරිවරාගෙන මෙයා වාසය කරනවා. මෙයා වාසය කරලා මෙයා දකිනවා මේ එහෙම වාසය කරන මෙයා දකිනවා අර දිව්‍යමය සැප සම්පත් විඳින අතරතුරදී මේ මනුෂ්‍ය ලෝකේ පස්කම් සැප විඳින අය පිළිබඳව මේ බුදුරජාණන් වහන්සේ මාගන්දියා පරිබ්‍රාජකයෙන් අහනවා, ඔබ මොකද කියන්නේ? අර
දිව්‍යලෝකයේ සැප සම්පත් විඳින ඒ දේවතාව මනුෂ්‍ය ලෝකයේ තියෙන සැප සම්පත් ගැන එයා හිතයිද අරට වඩා මේ සැප සම්පත් වැඩි කියලා. ඉතින් පෙරලා මම මිනිස්සෙක් වෙලා මේ වගේ සැප සම්පත් විඳින්න ඕනේ කියලා හිතනවාද කියලා. එතකොට මාගන්ධිය බමුණ ප්‍රකාශ කරනවා මිනිසුන්ගේ තිබෙන මේ කාම සැප සම්පත් වලට වඩා මහා විශාල සැප සම්පතක් තියෙනවා කොහෙද? දිව්‍ය ලෝකේ. ඒ නිසා යා ඒ සැප සම්පත් බොහොම සුළු කොට හිතනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව මේ උපමාවකුත් ප්‍රකාශ කරනවා නේද? මේ විදිහේ සිත්තලවා වාසය කරන තැනැත්තා පිළිබඳව බුදුහාඳුරන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ යම් කෙනෙක් මේගේ කුෂ්ටයක් වණයක් තියෙනවා. මේ කුෂ්ටයේ තියෙන පුජ්‍යලයා අර කුෂ්ටය කහනකොට විඳින සැපත, ගිනි අල්ලනකොට විඳින සැපත එයා දකිනවා. එයා දැක එයා ඉතින් දැන් ඇත්තටම කුෂ්ටයක් කැසිල්ලක් තියෙනකොට වණයක් තියෙනකොට ඒ වණය මුක අසල නියපොත්තෙන් කහනකොට තියෙන සැපත වණය මේ කස කහ කැස්මක් වණයක් තියෙන පුජ්‍යලයා හැදුණු අය කවුරුත් දන්නවා නේද? ඉතින් ඒකට රච්චරණකොට අර කසන තැන්වල තිබුණු සැපත ඒ අය දකිනවා. ඉතින් කවුරු හරි පුජ්‍යලයෝ ඇවිදිලා මෙයාව වෛද්‍යවරයෙකුට පෙන්නලා මේ වණය සුවපත් කරනවා. මේ වණය සුවපත් කරනවා. දැන් මෙයාට එළියට බහැලා එමෙහි යන්න පුළුවන්. ඉතින් එහෙම යන පුජ්‍යලයා දකිනවා තවත් ඒ වගේම කුෂ්ටයක් හැදිලා වණයක් හැදිලා අර විදියට ගිනි තපමින් කසමින් ඉන්නවා. එතකොට අහනවා, දැන් ඔබ මොකද හිතන්නේ? ඔබ මොකද හිතන්නේ? අර ගිනි මේ දැන් ඔබ බොහොම ඉස්සෙල්ලා මේ අර මේ කුෂ්ටයේ තිබුණු අවස්ථාවේදී ඒතනැත්තා මේ අර කබල ළඟට ගිහිල්ලා ගිනි කබල ළඟට ගිහිල්ලා ගිනි තැප්පා නේද? දැනුත් ගිනි තපිනවද කියලා ඔබ මොකද ඒ ගැන හිතන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ මාගන්ධියා පරිබ්‍රාජකයාගෙන් අහනවා. එතකොට කියනවා, ස්වාමීනි දැන් ගිනි තපින්ට යන්නේ මොකද? ඒයා අර ඉස්සෙල්ලා කුෂ්ටය නිසා ගිනි තැප්පට දැන් ඒ ගිනි කබල ළඟට යන්නේ, ගිනි කබල රස්නේ, ඒක එයා ප්‍රිය කරන්නේ නැහැ. ඊ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙන්න මේ වගේ තමා අර ගිනි කබ මේ කුෂ්ඨ රෝගියා ගිනි කබල ළඟට ගිහිල්ලා කසමින් ලබන සැපත හා සමානයි චක්කු සෝත ගාන ජීවා කාය ආදී මේ ඉන්ද්‍රියන්ගෙන් මනුෂ්‍ය ලෝකයේදී විඳින සැපත නේද? එයා ඊට වඩා මහා සැපතක් අර කුෂ්ඨ රෝගේ සනීප වුණයින් පස්සේ ඉන්න එක තවතිසා දිව්‍ය ලෝක සැපත වාගේ. ඉන්සය ආයි කුෂ්ඨයක් හදා ගන්න කැමති වෙන්නේ නැතුව වගේම මේ තවතිසා දිවිරු වැසි දෙවියෝ නැවත ආයි මේ මනුෂ්‍ය ලෝකයට ඇවිදිලා ඒ මනුෂ්‍ය සැපත පිළිබඳව සතුටු වෙන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් මේ වගේම මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ඉන්ද්‍රියන් සංවර කරගෙන යම් කෙනෙක් පඨම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන ආදී ධ්‍යාන උපදවගෙන තිබෙනවද ඒ තැනැත්තා අර මේ සැපතට නැත්තම් කාම සැපයන් කරා ගමන් කරන්නේ නැහැ. එයා ඇහැ කන නාසය දිව ආදී සංවර කරගෙන මහා සැපතක් භුක්ති විඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ මාගන්තිය බබුණගෙන් අහනවා, ඔබ එහෙම වූ ඇහැර විඳලා සැපතක් විඳින නිසාද මේ ශ්‍රමණ බවජ්ජෞතමයන් මේ අභිවෘද්ධිය නසන කෙනෙක් කියලා කියන්නේ කියලා. එතකොට මාගන්තිය බමුණ මේ මේ ප්‍රකාශ කරනවා, ඒක මහා සැපතක්ම තමයි ඒ එයින් ලැබෙන්නේ. මේ මේ විදිහේ මහා සැපතක් මේ මේ
ධ්‍යාන සපත කියන එක බොහොම ලොකු සපතක් කියලා අපේ සූත්‍ර වලත් සඳහන් වෙනවා කියන බව මේ මාගන්දියා බමුණට ප්‍රකාශ කරනවා. ඊළඟට අහනවා, මාගන්දියා බමුණ, දැන් මේ කුෂ්ඨ රෝගී සනීප වුණ කෙනෙක් මේ කෙනෙක්ව අල්ලගෙන පුරුෂයෝ දෙන්නේ අල්ලගෙන ඇවිදිලා අර ගිනි කපල ළඟ තියාගෙන රච්චරවන්ට හදනවා. ඉතින් කැමති වෙනවද කියලා අහනවා. එතකොට කියනවා, නෑ ස්වාමීන් වහන්ස, ඒ ගිනි කබලේ රස්නය යට මහ දුකක්. යට මහ දුකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන මේ ඉන්ද්‍රියන් පිනවීමෙන් ලබන සැපත අර ගිනි කබලෙන් ලබන සැපත වගේ ඊට වඩා මහා සැපතක් මේ පඨම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, තිතිය ධ්‍යාන, තතිත් ධ්‍යාන ආදී ධ්‍යානයන්ගෙන් ලැබෙනවා. මොනවා කරලාද? ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රියන් සංවර කරලා, ඒ වගේම දමණය කරලා, ඒවා සංවෘත කරගෙන යා මහා සැපතක් භුක්ති විඳිනවා. ඉතින් මේ පස්කම් සැපතය මෙන්න මේ විදිහේ එකක් කියලා බුදුරජාණන් වහන්සේ මේ මාගන්දියා බමුණට ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම වූ මම මේ සියලුම දේවල් නසලා සියලුම ක්ලේශ ධර්මයන් මනසේ ඇති වෙන සියලුම කෙලෙස් පරිදාහයන් නැති කරලා සම්මා සම්බුද්ධත්වයට අරහත්ත්වයට පත් වෙනවා. අරහත්ත්වේ සාක්ෂාත් කරමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඉතින් එහෙම පත් වුණ තැනැත්තා අර මේ ගිනි කබල මේ දෙස කොහොමද බලන්නේ කියන බව මේ අඟුරු කබල ආදී මේවා අර කුෂ්ඨ රෝගය පිළිබඳව කොහොමද හිතන්නේ කියන බවත් මේ ශ්‍රමණ බවත් මේ මාගන්දියා පරිබ්‍රාජකයාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා. ඉතින් මාගන්දියා බමුණ බොහොම සතුටට පත් වෙනවා මේ පස්කම් සැපත මේක බොහොම සුළු එකක්, අරකින් ලැබෙන සැපත ඉතා විශාල එකක් කියලා බුදුරජාණන් වහන්සේට මේ මාගන්දියා බමුණ විස්තර කරනවා, කතා කරනවා. ඉතින් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් දේශනා කරනවා. ඒ ප්‍රීති වාක්‍ය තමයි අපි මාතෘකා කරගත්තේ. මේ කතාවේ මුල් පදේ මේ වචන ටික මේ අය අහලා තියෙනවා. ආරෝග්‍යා පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගාණං කේමං අමත ගාමි ගාමිතාන්ති කියලා ප්‍රකාශ කරනවා. මෙහෙම ප්‍රකාශ කළයින් පස්සේ මාගන්දියා පරිබ්‍රාජකයා සතුටටපත් වෙනවා. සතුටටපත් වෙලා කියනවා, ආශ්චර්යයක් ආශ්චර්යයක්, මේ භවත් ගෞතමයන් වහන්සේ මේ කහමහා අද්භූත දෙයක්. මොකද මේ ආරෝග්‍ය පරමාලාභ නිබ්බාණං පරමං සුඛං කියන එක මේ ඒ කියන්නේ ආරෝග්‍ය පරමාලාභ මන් කාටත් මං හිතන්නේ තේරෙනවා. ආරෝග්‍ය පරමාලාභ මේ නිරෝගීකම පරමලාභයක්. නිබ්බාණං පරමං සුඛං මෙන්න මේක නිවන පරම සැපතක් කියන මේ සුභාසිතය අපේ ආචාර්යවරුන් පූර්වාචාර්යවරුන්ගේ පටන් කියන කියමනක්. මේ කියමන කියමනක් මේ මොකද මේ මේක මේ පූර්වාචාර්යවරු අපේ අය අතර තියෙමනක්. ඒ නිසා බව ජෞතමයන් කියන කියමනක් මේ අපේ කියන කියමනක් දෙකම එකක් නේද කියලා මේ මාගන්දියා පරිබ්‍රාජකයා ප්‍රකාශ කරනවා. එම් ප්‍රකාශ කළයින් පස්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මාගන්දිය ඔබ මේකේ අර්ථය දන්නවද? ආරෝග්‍ය මේ කියන්නේ
මොකක්ද? එතකොට මේ කියනවා ආරෝග්‍ය පරමාලාභ කියලා කියන්නේ ඉතින් මේ නිරෝගීකම පරමලාභයක්. නිබ්බාන පරමං සුඛං, නිවන කියන එක පරම සැපතක්. ඔබ කොහොමද මේක ගැන හිතන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අහනකොට මාගන්දිය බමුණ තමන්ගේ අතපය පිරිමැදලා තමන්ගේ ශරීරයේ දෙස බලලා මම බොහොම නිරෝගී, මම බොහොම සැපසේ ඉන්නවා. ඒ නිසා මේ ආරෝග්‍ය පරමාලාභ මම බොහොම සැපසේ නිරෝගීව ඉන්න එක තමයි ඒක කියන්නේ. ඉනේ මං සැපත විඳින එක තමයි නිබ්බාණං පරමං සුඛං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පරිබ්‍රාජකය ඔබවත් ඔබේ ආචාර්ය ප්‍රාචාර්යවරුවත් මේක කොහෙන්ද ඇති වුණේ කියලාවත් දන්නේ මේ යමනෙහි ඇති තේරුමවත් දන්නේ නැහැ. ඔබ දන්නවද මේක කොහෙන්ද ඇති වුණේ, කවුද මේක ප්‍රකාශ කළේ කියලා? ඉතින් මේ විදිහට මේ විදිහට ප්‍රකාශ කළයින් පස්සේ ඉතින් අපි කෙටි කරලා කතා කරමු සූත්‍රයේ දිග නිසා. ඉතින් මේ ප්‍රකාශ කළයින් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මීට පෙර බුදු විලා හිටියා මේ කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරපු ලද දෙයක් තමයි වචන ටික විතරක් දැන් ඉතුරු වෙලා තියෙනවා, මේකේ තේරුමවත් ඔබලා දන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළයින් පස්සේ මේ මාගද්දී ආබමුණ මේකේ තේරුම අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ අවස්ථාවේදී උපමාවකුත් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ. ඇස් නැති පුජ්‍යලේකුට යම් කෙනෙක් මේ ශ්වේත වර්ණ වස්ත්‍රයක් දෙනවා ජාති අන්දේකුට. මේක බොහොම සුදු පාට සුදු වස්ත්‍රයක්, මේක බොහොම ලස්සනයි. හැබැයි මෙයාට දෙන්නේ මොනවයින්ද? කිලිටුම කිලිටු වුණු කළු වස්ත්‍රයක්. ඉතින් මෙයා අරක අරගෙන කියනවා මේක බොහොම හොඳ වස්ත්‍රයක්, මේක මෙහෙමයි මෙහෙමයි. අන්න ඒ වගේ තමයි ඔබත් මේ වචන ටික මේ සිහිපත් කරන්න කියලා. යම් දවසකදී මෙයාගේ ඇස් පෙනීම ඇති වුණොත් එහෙම මේක දකින කෙනෙක් දැක්කොත් එහෙම හරියට මෙයා මේ ප්‍රකාශ කරන්නේ මොකක්ද? මේ කිලිටි වස්ත්‍රයක් අල්ලගෙනම මේ සුදු වස්ත්‍රයක් කියලා ප්‍රකාශ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේකෙනොත් මේ ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. ඉතින් මේ පෘථජ්ජනේකී එතකොට මේ විදිහට අර රෝග ගණ්ඩයක්ගින් ඇති වුණු තැනැත්තා වාසය කරනවා වගේම තමයි ඔබත් මේ ප්‍රකාශ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා. ඉතින් බුදුහාඳුරන් වහන්සේ අර මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පැවතුන එක කියන බුදුහාඳුරන් වහන්සේ දේශනා කරනවා මේ කය කියන්නේ රෝගයන්ට ආකරයක්. එහෙම කයක් තමාර ජාති අන්දයා අර වස්ත්‍රය සුදු වස්ත්‍රයක් කොට අල්ලා ගන්නවා වගේ ඔබත් අල්ලාගෙන ඉන්නේ. මේ කය කියලා කියන්නේ නොඑක් විදිය පණුවන් වාසය කරන තැනක්. මේක නිරන්තරයෙන් රෝගයන්ගෙන් පිරුණු තැනක්. ඉතින් කොහොමද ඔබ මේ ශරීරය මේ කියන්නේ? මේකේ අර්ථය ඔබ දන්නවද හරියට? බුදුහාඳුරන් ආසේ දේශනා කරනවා මේක වෙන්ට නම් මේ සිතත් නිරෝගී වෙන්න ඕනේ, තෘෂ්ණා ආදීන් මිදෙන්න ඕනේ. අන්න එහෙම වෙනකොට තමයි ආරෝග්‍ය වෙන්නේ. ඔබ අර නිවන කියන එක දැකලත් නැහැ, සුදු වස්ත්‍රය අර ජාති අන්දය දැකලත් නැහැ. එහෙම නොදකම ඔබ මේක දැක්කා කියන ආකාරයෙන් ප්‍රකාශ කරනවා ඔබ අර ජාති අන්දය වගේ කියලා කියනවා. ඊට පස්සේ බුදුහාඳුරන් වහන්සේ නැවත දේශනා කරනවා යම් අන්දේකට මේ විදිහට දෙයක් ලැබෙනවා. යම් ක්‍රමයකින් එයාගේ ඇස්සුවපත් වෙනවා. ඊට පස්සේ එයා දකිනවා මේ මාව පොරවට්ටලා තියෙන්නේ, මේ දීලා තියෙන්නේ මේ විදිහේ මේ කිලිටි වස්ත්‍රයක් කියලා. ඒ වස්ත්‍රය ඇස් පෙනෙන්න පටන් ගත්තයින් පස්සේ නැවතත් තියා ගන්නවද කියනවා. ඒක
තියාගන්නේ නැති බව මේ පරිබ්‍රාජකයා ප්‍රකාශ කරනවා. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මිමාගන්ධිය පරිබ්‍රාජකයාට මේ ශරීරයේ යථා ස්වභාවයන් පිළිබඳව කරුණු දේශනා කරනවා. මෙම දේශනා කරනකොට මේ මාගන්ධිය පරිබ්‍රාජකයා ප්‍රේම සතුටට පත් වෙනවා. පත් වෙලා කියනවා, එහෙමනම් මේ මට ඒක කියලා දෙන්නයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ කියලා දෙන්න නම් මේක දැනගන්න නම් සත්පුරුෂයන් ඇසුරු කරන්න, සත් මේ නිවනට යන මඟ කියලා දෙන්න කියලා කියනකොට කියන්නේ සත්පුරුෂයන් ඇසුරු කරන්න. ඒ සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් ඔබ ඔබේ මනස තවත් දියුණු කරගෙන ඒ තත්ත්වයටපත් වෙනවා. අර ඇස් නැති පුච්චලයා මේක දකිනා වගේ නෙමේ, ඔබේ ඇස් ඒ තරමටම දියුණු කරලා ඔබ මේක නිවැරදිව දකින්න ඕනේ කියලා දේශනා කරනවා. ඉතින් එහෙම දේශනා කරනකොට නැවතත් ඉල්ලනවා, නැවත පැවිදි වෙන්න මම මේක අවබෝධ කරගන්නම්, මාව පැවිදි කරන්ටයි කියලා මේ බුදුරජාණන් වහන්සේගෙන් මාගන්ධියා පරිබ්‍රාජකයා ඉල්ලා සිටිනවා. මාගන්ධියා පරිබ්‍රාජකයා හැම ඉල්ලා සිටීමේදී මේ බුදුරජාණන් වහන්සේ අන්තිමටම මාගන්ධියා පරිබ්‍රාජකයාට ප්‍රකාශ කරනවා, වෙනත් ධර්මයක වෙනත් ලබ්ධියක ඉන්න කෙනෙක් මේ ශාසනයට ඇවිදිලා පැවිදි කරනවා නම් එයා 4 මාසයක් මේ වත් පිළිවෙත් තුල නිරත වෙන්න ඕනේ. එයා නිවැරදිව මේ ධර්මයට එන්න සුදුසු කෙනෙක් කියලා හැඟුණොත් විතරයි එයාව පැවිදි කරන්නේ. 4 මාසයක් ඉඳලත් නැත්තම් පැවිදි කරන්නේ නැතේ කියලා දේශනා කරනවා. ඉතින් එහෙම දේශනා කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පරම කොට තියෙන නිසා, ඒ ඔබව ඔබේ ස්වභාවය දකින නිසා ඔබව පැවිදි කරන්න පුළුවන් කියනවා. මේ මේ මාගන්ධිය පරිබ්‍රාජකයා ප්‍රකාශ කරනවා, 4 මාසයක් නෙමෙයිට වැඩි කාලයක් වුණත් මම ඒ ඇසුරේ ඉඳලා ඉන්නම්, මාව පැවිදි කරන්ටයි කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ මාගන්ධිය පරිබ්‍රාජකයාව පැවිදි කරනවා, උපසම්පදාවත් ලබලා දෙනවා. මෙයා මේ විදිහට හාමුදුරන් වහන්සේලා ඇසුරෙහි වාසය කරමින් ධර්මයේ ප්‍රගුණ කරමින් ගිහිල්ලා සියලුම කෙලෙසුන් නසලා උතුම් වූ අරහත්ත්වයේ සාක්ෂාත් කරනවා. ඉතින් අපි මේ බොහොම කෙටි කරලා මාගන්ධිය සූත්‍රය ප්‍රකාශ කළේ නැවතත් දවසක. අපි මේක තවත් විස්තර ඇතුව විශේෂයෙන් පෝය දවසකදී නැවතත් අපි දේශනා කිරීමේ බලාපොරොත්තු ඇතිව කාල වේලාව අනුව අපි අවසන් කරනවා මේ අවස්ථාවේදී. ඉතින් බොහොම ලස්සන සූත්‍රයක් මේ මාගන්ධිය සූත්‍රය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ මාගන්ධිය පරිබ්‍රාජකයා දමණය කළ රහතන් වහන්සේ නමක් බවට පත් කරපු මේ සූත්‍රයේ කාමෙහි ආදීනවයන් කොයි ආකාරයේද කියන එක තේරෙනවා හොඳටම. අර කුෂ්ඨ රෝගියෙක් රෝගියා කුෂ්ඨයේ කහමින් ගිනි තපනවා වගේ තමයි මේ කාමයන්ගේ සැපත නේද. ඒයින් අයින් වෙලා පටම ධ්‍යාන ආදී ලබාගත් තැනැත්තා දිව්‍ය ලෝකයේ විදින සැපත හා සමානයි. ආයේ තැනැත්තා ආයේ අර කුෂ්ඨ රෝගියෙන් සනීප වුණ තැනැත්තා නැවත ආයේ අරක අර මිව කර මේ ගිනි තපින්ට කැමති වෙන්නේ නැතුව වගේ ඒක දෙවිල්ල ඒ විදිහටම තියනවා දකින්නවා වගේ කාමයන්ගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මනවින් පැහැදිලි කරන්ට යුතුයනා. ඉතින් කල්පනා කරගන්නට අපි මේ මොහොතේ ධර්ම ශ්‍රවණේ කරමින් උපදවා ගන්නට යුතුයන මේ උතුම් වූ උදාර වූ කුසල ශක්තියින් සියල්ලම අපි පළමුවෙන්ම දෙවියන්ට අනුමෝදන් කරමු. අපත් බුදු සසුනත් සුරකින්න අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ආදී කොටෙති සියලු සම්යද්දෘෂ්ටික දෙවියෝ සියලුම පින් කැමැති දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, සැපවත් වේවා, සැපයන්ගෙන් සැපයන්ට පත් වේවා. අව සියලු දිනාමෝද බුදු සසුනද අපේ ගේ දොර වතු පිටි ඉඩ කඩම් ආදී සියලු දෑද දෙවියෝ යහති මනාව කලට වේලාවට සුරකිත්වා ශේසීන් අද දන් දුන්න
අපි ඒ පිරිසත් සියලු දෙනාම දෙවියෝ සුරකිත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙත්වා.